මගේ නම සංජනා ගමගේ මට අවුරුදු 20යි මම ඉන්නේ අම්බලන්තොට මම ඉගෙන ගත්තේ එක වසරේ ඉඳන්ම ඒලෙවල් ඉවර වෙනකම්ම හතරපොත්ත ජාතික පාසලේ පුංචි කාලේ ඉඳලා තිබ්බ හිණයක් නෙමෙයි හැබැයි මම තාත්තා වාහනේ හදද්දි මම ඒකට උදව් කරනවා තාත්තත් මට හැමදේම කියලා දෙනවා මේකෙන් වෙන්නේ මේ දේ කියලා ඉතින් එහෙම තමයි මේ පැත්තට මුලින්ම යමු අවුරුදු 10 12 වගේ කාලවල ඉඳලා තාත්තා මාව වැඩ පොඩි කාලේ ඉඳලාම උදව් කරගන්නවා ලොකුවට උදව් වුණේ අවුරුදු 10 12 වගේ ඉඳලා තමයි මම ඕ ලෙවල් ඉවර වෙලා මුලින්ම යමුනේ ගණිත අංශයෙන් පොදු විෂය ධාරාව යටතේ තමයි කරේ ඊට පස්සේ කොවිඩ් එක්ක අපේ ක්ලාසස් නැවතුණා අපිට ඉස්කෝලේ යන්න උනේ නැහැ ඒක නිසා මම හිතුවා තාක්ෂණික විෂය ධාරාවට මාරු වෙනවා කියලා ඒකෙත් බයෝ සිස්ටම් ටෙක්නොලොජි ඉංජිනේරින් ටෙක්නොලොජි කියලා විෂය කාණ්ඩ දෙකක් තියෙනවා ඒකෙන් මම යමුනේ ඉංජිනේරු තාක්ෂණ වේදය විෂය ධාරාවට විශේෂ හේතුව තමයි මම ඒ පැත්තේ ප්‍රැක්ටිකල් දැනුම ගොඩක් වැඩි බයෝ සිස්ටම් වල තියෙන්නේ ගොඩක් පාඩම් කරන්න පැත්ත මම ගොඩක් ප්‍රැක්ටිකල් පැත්තට කැමති කෙනෙක් ඒකේ සිවිල් තාක්ෂණ වේදය ඉලෙක්ට්‍රොනික ඉලෙක්ට්‍රිකල් ඔටෝමොබයිල් ප්‍රොඩක්ෂන් හැමදේම තියෙනවා ඒ වගේම ඉස්කෝලේදී අපේ තියරි වලට අමතරව ලොකු ප්‍රායෝගික පරීක්ෂණයකට හුරු කිරීමකුත් කරනවා එක්සෑම් කර ප්‍රායෝගික පරීක්ෂණයක් වෙනම එනවා ඒ පැත්තට මුලින්ම සබ්ජෙක්ට් එක තෝරගනිද්දි මට උදව් කරේ රසාංග සමරතුංග සර් එයා තමයි මට මේ සබ්ජෙක්ට් එක ගැන හඳුන්වලා දීලා ඔයා මේක කරන්න වට මේක ඉස්සරහට යන්න පුළුවන් කියන පැත්ත පෙන්වුවා එයා තමයි මම මේ සබ්ජෙක්ට් එක කරන්නට ගෙදර අය ඇත්තටම කැමති ගෙදර නම් ලොකු සපෝට් එකක් තියෙනවා ගෙදර අයත් කියන්නේ මට තාත්තා විශේෂයෙන් තාත්තා කියන්නේ මට මේ ඩිප්ලෝයිගේ ට්‍රේනින් එකට යනකොටත් පිරිමි ළමයි අඬු අතට ගන්න කලින් අඬු අතට ගන්න පුරුදු වෙන්න පුතේ කියලා ඉස්කෝලේ තාක්ෂණ වේදී උගන්වන්නේ හිටියේ රණවීර ගුරුතුමා එයා තමයි මේ කෝස් එක ගැන මට මුලින්ම කිව්වේ මට ක්ලාස් මම ක්ලාස් ගියේ රසාංග සමරතුංග සර්ගේ එයා තමයි මට මේකට යන විදිය එහෙම කියලා දුන්නේ මම ඇප්ලිකේෂන් එක දැවේ රණවීර සහරහ එතකොට අපේ ඉස්කෝලෙනුත් ලොකු සපෝට් එකක් දුන්නා මේකට යන්න කියලා මොකද ඉස්කෝලේ ක්ලාස් එකේ බොයිස්ලා විතරයි මම යද්දි ඇප්ලිකේෂන් දාලා තිබ්බේ එතකොට ඉස්කෝලෙනුත් කිව්වා මේ ඔටෝමොබයිල් වලට බොයිස්ලා විතරක් ඇප්ලිකේෂන් දාවට ඔයගොත් හිතන්න එපා මේ ඔට ගෑනල මේකට ඔට පුළුවන් මෙහෙම ඉස්සරහට යන්න කියලා ඉස්කෝලෙන් ලොකු සපෝට් එකක් දුන්නා මට ඉස්කෝලේ හරහා තමා මේක අපිට ආවේ නයිට ආයතනයෙන් තමා ප්‍රොජෙක්ට් එක බාර අරන් තිබ්බේ ඉස්කෝලේ ඒ ලෙවල්ස් ඉවර වුණ අයට මාස 6ක ට්‍රේනින් කාලයක අපි අවුරුදු දෙකක් ඉගෙනගෙන තියෙන්නේ ඊට පස්සේ මාස 6ක ට්‍රේනින් කාලයක් විදියට ඔන් ජොබ් ට්‍රේනින් එකක් කරමු කියලා තමා මේ ප්‍රොජෙක්ට් එක ආවේ ටීම් එකේ ඔක්කොම 20ක් හිටියා අපි මේ කෝස් එක රෙද්දී තව මමත් එක්ක තව එක ගෑන ළමෙක් හිටියා අපි දෙන්න තමා මේ ඩිපෝයකට වැටුනේ තව ඒ ආයතනයෙන් තව වෙනත් ඉස්කෝලවල ළමයි අරගෙන තිබ්බා ළමයිටත් ගොඩක් උදව් කරා ඒගොල්ලෝ දන්න දේවල් අපිට කියලා දුන්නා මෙහෙම අපෙන් අඩුපාඩු වෙනවා නම් ඒවත් හැදුවා ඩිපෝ එකෙත් ඉන්නේ ගොඩක් අධ්‍යාපන සුදුසුකම් තියෙන අය ඒගොල්ලෝ තමයි අපිට ප්‍රැක්ටිකල් දැනුම සම්පූර්ණයෙන්ම ලබා දුන්නේ එතකොට අපි ගියාම පිරිමි ළමයන්ගේ නොලෙජ් එක අපිට වැඩිය වැඩි හැබැයි එහෙමයි කියලා ඉතින් අපි ඇතෑරියනේ අපි ඒගොල්ලෝ තරමටම ඉගෙන ගන්න මහන්සි වුණා මහන්සි වෙලා වැඩ කරා අමාරුයි කියලා දැනලා තියෙනවා හැබැයි ඒක අමාරුයි කියලා ඇතෑරියේ නැහැ පුළුවන් තරම් හොඳට ඒක කරන්න තමයි ට්‍රයි කරේ මොකද ජීඑ බොක්ස් එකක් වගේ බානකොට ඒක කඹ වලින් බානකොට ගොඩක් අමාරුයි හරි ඒත් ඉතින් මේ බොයිස්ලා ඇවිල්ලා ගන්න හැදුවට අපි ඒක දෙන්නේ අපි උදරලා හරි ඒක බාන්න ඕනේ කියලා කියනවා මුලින් මම කෝස් එකට යද්දි නම් කීප දෙනෙක්ම කිව්වා අය ඔටෝමොබයිල් තෝරගත්තේ එහෙම කියලා ඇහුවා ආවට තිබ්බනේ සෝලා ටෙක්නීෂියන් කරන්න ඉලෙක්ට්‍රික් වැඩක් හරි කරන්න එහෙම කෝස් එකට යන්න තිබ්බනේ අය ඔටෝමොබයිල් වලට මිගේ කියලා සමහර අය ඇහුවා මචං ගා ගන්න එපා කිව්වා ගැලව ඒක ඉච්චර හරි නෑ කිව්වා ඒ වුණත් ඉංග්ලන්ත කියන්න තියෙනත් ඉතින් ගැලමයි කියලා එහෙම වෙනසක් නොකර අපි හැමදේම ඉගෙන ගන්න ඕනි ඩිපෝ එකේ ට්‍රේනින් එකට ගියයින් පස්සේ එතන තිබ්බේ බස් විතරයි
අපේ හැබැයි කෝස් එක තියෙන්නේ ඔටෝමොබයිල් ටෙක්නිෂියන්. ඒක නිසා අපිට පෙට්‍රල් ඩීසල් දෙකම තියෙනවා. මෙතන තියෙන්නේ ඩීසල් වාහන විතරයි. නිසා අපිට හදන්න ලැබුණේ බස් තමා. ඊට පස්සේ අපිව වෙනමම ජපන් ටෙක් එකට ඔරගොඩවත්තේ. එතනත් පෙට්‍රල් කොටසට ට්‍රේනින් එකට යමුනම කිව්වා සතියක ට්‍රේනින් කාලයක්. එතනින් තමයි අපිට පෙට්‍රල් සහ සෙන්සර්ස් ටික කරන්න උගන්නන්. මම එතනට යනකොට නම් මට කිසිම ලෙඩක් අඳුරගන්න බෑ. එතනට යනකොට මගේ දැනුම මටම ගොඩක් අඩුයි. හැබැයි එතනට ගියයින් පස්සේ මම දන්න දේවල් ගොඩක් ඉගෙන ගත්තා. එතන ඇගේ සපෝට් එකත් එක්ක ඒගොල්ලෝ කියලා දෙනවා කොහොමද වාහනයක ලෙඩක් අඳුරගන්නේ කියලා. ඇත්තට මම මෙතනින් ගොඩක් දේවල් ඉගෙන ගත්තා. ඒගොල්ලෝ අපිට ගොඩක් හොඳට සැලකුවා. එතකොට ඒගොල්ලන්ගේ දැන් වොෂ්රූම් පවා තියෙන්නේ පිරිමි ළමයින්ට විතරමයිනේ. එතකොට අපිට ඔෆිස් එකේ වෙනම වොෂ්රූම් එකක් යූස් කරන්න දුන්නා. අපිට චේන්ජ් කරගන්න ඕන වෙනම රූම් එකක් දුන්නා. ඒගොල්ලෝ අපිට ගොඩක් කෙයා කරා. අපි ගැන හොයලා බැලුවා. අපි ආරක්ෂාව සම්බන්ධව කටයුතු කරා. ඒගොල්ලන්ගෙන් ලොකු සපෝට් එකක් ලැබුණා ට්‍රේනින් එක ඉවර කර. ඩිපෝ එකක් එවම ඉතින් බස් කියන්නේ බර වාහන. ඒතොර ටිකක් අමාරුයි. ඒ වුණාට මුල් කාලේ ටිකක් අමාරුයි. ගෙදරා මැඟටත් හරි නෑ, කොන්දේ අමාරු වගේ ඒ වගේව තිබ්බා. ඒ වුණාට පස්සේ කරන්න පුළුවන් වුණා. මාස 6ක් ට්‍රේනින් වෙන්න ඉතින් තිබුණේ අපිට. ඒ නිසා අපිට එතන කෙනෙක් හිටියා අපිට උගන්නපු. එයාගේ ඇඳුම සම්පූර්ණයෙන් හෝදලම දිය වෙලා. හැබැයි ඇඳුම එක මජම් පැල්ලමක් නැහැ. එයා අපිට කිව්වා මජම් ගාගෙන වැඩ කරන එක නෙවෙයි වැඩ පුළුවන් කියන එකේ තේරුම කියලා. ඉතින් එයා ගොඩක් දක්ෂ කෙනෙක්. හැබැයි එයාගේ ඇඟේ මජම් පැල්ලමක්වත් නැහැ. එයා අපිට කියලා දුන්නේ පුළුවන් තරම් පිරිසිදු වෙන්න, පුළුවන් තරම් තමන්ගේ ආරක්ෂාව ගැන හිතන්න, ගාගෙන වැඩ කරන එක නෙමෙයි පුළුවන් තරම් නොගෑවි වැඩ කරන්න පුරුදු වෙන්න කියලා. ඇත්තට මේක ඉවර වෙනකොට අපිට සුදු ඇඳුමක් ඇඳගෙන ටයර්කම් මාරු කිරීමේ හැකියාව තියෙනවා. ඉතින් අපි නියපොතු වල ගියාන එහෙම නෙමෙයි. ඇත්තට මෙතන වැදගත්කම තියෙන්නේ අපි වැඩක් කරලා ආවෙන් පස්සේ පිරිසිදු වෙන විදිහත් එක්ක. අපි හොඳට නියපොතු පිරිසිදු කරලා ඒව කරගන්නවා නම් ඒව ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. හිතේ අය තියෙනවා නම් ගෑන් ළමයි කියලා වෙනසක් නැහැ. ඕනම දෙයක් කරන්න පුළුවන්. ගොඩක් අය හිතන්නේ තින් තමන්ගේ ලස්සන නැති වෙයි. එතකොට මේ ශේෂ්ත්‍රයේ පිළිගැනීම අඩුයි. ඒ වගේ දේවල් ගොඩක් අයට ප්‍රශ්නයක් නේ. හැබැයි ලංකාව තුළ තියෙන සංස්කෘතිය විතරයි මේ පිරිමි අයට විතරක් මේ ශේෂ්ත්‍රය යොමු වෙලා තියෙන්නේ. අපි පිටරටක් ගිහිල්ලා බැලුවොත් වැඩිපුර මේ ශේෂ්ත්‍රය ගෑන් අය නිරත වෙලා ඉන්නවා. එතකොට ගෑන් ළමයින්ට ඒ මේ සංස්කෘතිය වෙනස් කරලා ගෑන් ළමයින් මේ ෆීල්ඩ් එකට යොමු වෙලා ඉදිරියට යන්න පුළුවන් පිරිමි ළමයින්ට වැඩිය ඇත්තටම ගෑන් ළමයින්ට හැකියාව තියෙනවා. ඒගොල්ලන්ට තියෙන ආත්ම විශ්වාසය උනන්දුව තමයි. මේක තෝරා ගන්න, මේ ශේෂ්ත්‍රය ඉගෙන ගන්න ලොකු ආසාවක් තිබ්බා. ඒකට ප්‍රධානම හේතුව වුණේ මේකෙන් ජොබ් එකක් කරන්න යාම නෙවෙයි, මේකෙන් සල්ලි හම්බ කරන්න නෙවෙයි. මට ප්‍රධානම හේතුව වුණේ මගේ වාහනයක් වුණත් මට හදාගන්න පුළුවන්. ඒ වගේම තමයි මේක කරලා තිබ්බෙන් පස්සේ මට අඳු ටික අරගෙන, මගේ අතුරු ටික අරගෙන පාරට බැස්සත් ඕනම් වෙලාවකට සල්ලි හම්බ කරන්න පුළුවන්කමක් තියෙනවා. මොකද ගෑන් ළමයට මේ ශේෂ්ත්‍රය ගෑන් ළමයි අඩු නිසාම තමයි මේ ශේෂ්ත්‍රය ගෑන් ළමයින්ගේ තැන හැදිලා තියෙන්නේ.